COVID-19 ආසාදනය වූ මරණ දෙකක් ඊයේ මෙරටින් වාර්තා වුණා. එක් මරණයක් කොළඹ දෙක ප්‍රදේශයෙන් වාර්තා වූ අතර COVID-19 නිසා ඇති වූ හෘද ආසාදනයක් මරණයට හේතු වී තිබූ බව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක්ද වකුගඩු රෝගී තත්ත්වයේ උත්සන්න වීම සහ COVID-19 නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් ඊයේ මිය ගියා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 146යි. මෙම මරණවලින් මරණ 133ක්ම වාර්තා වුණේ දින 48ක් තුලයි. එමෙන්ම මෙම මරණවලින් වැඩිම සංඛ්‍යාවක් අවුරුදු 71 ඉක්ම වූ ආසාදිතීන් අතරින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව දැක්ුණේ 63ක් ලෙසයි. මාර්තු වල ඉඳන් අපි ඔක්තෝබර් මුල වෙනකම්ම අපිට මරණ 13යි වාර්තා වුණේ මාස 7කටම වගේ. නමුත් එතනින් පස්සේ මේ මරණ 13 දැන් 133ක් මේ දෙවෙනි රැල්ල ආශ්‍රිත වෙලා තියෙනවා. ඒ දෙවෙනි රැල්ලෙත් නොවැම්බර් පළවෙනිදායින් පස්සේ තමයි අතිබහුතර නොවැම්බර් මාසෙ විතර මරණ 107ක් විතර සිද්ධ වෙලා තියෙනවා. ඒක දෙසැම්බර් මාස තුලත් මේ ගත වෙච්ච දවස් කිහිපය තුලත දවසකට මරණ 4-5ක් සිද්ධ වෙන තැනට ගිහිල්ලා තියෙනවා. ඉදිරියේදී මේ වගේ මරණ සිද්ධ වෙන එක වළක්වන්න අපි ප්‍රධාන අවධානය යොමු කළ යුතුයි. මොකද රෝගීන් වාර්තා වෙන ස්වභාවයත් එක්ක මේ වාර්තා වූ අතර කොළඹ සෙසු ප්‍රදේශවලින් වාර්තා වී තිබුණේ රෝගීන් 4කටත් අඩු සංඛ්‍යාවක්. මේ රට තුළ ඊයේ හඳුනාගත් රෝගීන්ගෙන් වැඩි පිරිසක් කොළඹ නගර සභා සීමාව තුළින් හඳුනාගත්. ඒ වගේම අවිසාවේල්ල මහගම සහ බත්තරමුල්ල ප්‍රදේශවලිනුත්, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වැඩි නිලධාරී කොට්ටාෂ කිහිපයකිනුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් මහනුවර, මාතලේ, මාතර, නුවරඑළිය, අම්පාර, කල්මුණේ, අනුරාධපුර, කෝණාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලිනුත් අපිට රෝගීන් හමු වුණා. මේ රෝගීන්ගේ අති විශාල බහුතරයක් අපි මීට කලින් හඳුනාගත්තු රෝගීන්ගේ පළමු පෙළේ ආශ්‍රිතයින්. ඊයේ වාර්තා වූ රෝගීන් 538 දෙනාත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 30613 දක්වා ඉහළ ගියා. එම සංඛ්‍යාවෙන් රෝගීන් 27210ක්ම වාර්තා වී තිබුණේ දින 68ක් තුලයි. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ වන විට කොවිඩ් ආසාදිත ලෝක අවදානම් ලයිස්තුවේ 147 වෙනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මේ වන විට 95 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ආසියාතික රටවල් 49ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 33 වෙනි ස්ථානයේයි. ඒ කියන්නේ අපි මාස එකහමාරක වගේ කෙටි කාල සීමාවක් ඇතුළත ස්ථාන 52ක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා නරක පැත්තට. ඒ කියන්නේ රෝගීන් වාර්තාම වැඩි වීම පැත්තට. ඉතින් ඒ නිසා ඊටාම පැහැදිලිව යම් අවදානම් තැනක අපි ඉන්නවයි කියන එක අපි පැහැදිලි කරගන්න ඕන. ඒ වගේම සංකීර්ණ තැනකට අපි රටක් විදිහට ගමන් කරමින් තියෙනවයි කියන එක අපි පැහැදිලි කරගන්න ඕන. විශේෂයෙන්ම ලෝකේ පුරා රටවල් වල මේ රෝගීන් වාර්තා වෙන පැටර්න් එක, එහෙම නැත්නම් රටාව අපි අධ්‍යයනය කරලා ගත්තාම අපිට පේන්න තියෙන දේ තමයි යම් රටක් 30-10 සීමාව රෝගීන් පැන්නට පස්සේ ඊටාම ශීඝ්‍ර ව්‍යාප්තියක් ලෝකේ අනිත් හැම රටකම අපි දැක්කා. ඒ නිසා විශේෂයෙන්ම අපේ රට තුලත් දැන් 30-10 සීමාව පැන්නට පස්සේ අපිට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවා. ලෝකේ අනිත් රටවල් වල වුණා වගේ තත්ත්වයක් ඇති නොවෙන්න අපි කටයුතු කිරීම. මොකද අනිත් ලෝකේ රටවල් වල 30-10 ඉඳන් 40-10ට වෙන්න, 40-10 ඉඳන් 50-10ට එන්න ඊටාම කෙටි කාල සීමාවන් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක ලංකාව තුලත් දැන් මේ වාර්තා වෙන ස්වභාවයන් ගත්තාම එතෙන්ට ගමන් කරමින් තියනවාද කියන සැකය සමහර දෙනෙකුට මතුවෙන්න පුළුවන්. ඒ සැකය සාධාරණයි. මේ අතර අදත් ප්‍රදේශ කීපයකින්ම රෝගීන් වාර්තා වුණා. ඇහැලියගොඩ ප්‍රදේශයෙන් අදත් රෝගීන් 19 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් දිවුරුම් පිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් සහ ආශ්‍රිතයින්. ඒ අනුව මේ වන විට එම ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ ගියා. මෙතර ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයට අයත් තල්දුව සතිපොලේ කරන ලද අහඹු PCR පරීක්ෂණ වලින් ව්‍යාපාරිකයන් සිව් දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. අපේ අහඹු ලෙස තල්දුව පොලේ 5 දෙනෙක්ගේ PCR පරීක්ෂණ කළා. එයින් 4 දෙනෙක් පොසිටිව් වුණා. මේ අනුව අපේ තල්දුව පොල ඊයේ සිට සති දෙකක් වසාදීමේ තීරණය කළා. මෙතර ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකීන්ගෙන් ඊයේ ලබාගත් PCR පරීක්ෂණ වලින් සේවකීන් 3 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් අද සේවයට වාර්තා කර තිබූ අතර ඒ අනුවම කාර්යාලයේ తాවකාලිකව වසාදීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. මෙතර ගාල්ල අධ්‍යාපන කොට්ටාෂයට අයත් සියලුම පාසල් තවදුරටත් ලබන සිකුරාදා දක්වා වසාදමන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා අද ප්‍රකාශ කළා. මෙතර මහනුවර නගරයේ වසාදෙමුණු පාසල් 45න් 42ක් ලබන සඳුදා සිට යලි කිරීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සඳහන් කළේ මහනුවර නගරයේ කොවිඩ් අවදානම් සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි. ලබන සෞදා සිට කලේමගල් විද්‍යාලය, ට්‍රිනිටි විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය හැර නගර සභා සීමාව තුළ තියෙන අනිකුත් සියලු පාසල් විවෘත වෙනවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා.
නාවලපිටිය ප්‍රදේශයේ පාසලක සිසුවියකට COVID-19 ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගත්තා. ඒ අනුව එම සිසුවිය රෝහල්ගත කිරීමට පියවර ගත් අතර ඇය පසුගිය 3 වෙනිදා පාසලට පැමිණ තිබූ හේයින් ගුරුවරුන් 4 දිනකු සහ සිසු සිසුවියන් 10 දිනකු ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා යොමු කෙරුණා. බණ්ඩාරවෙල බොරලන්ද ප්‍රදේශයේ කාන්තාවකට සහ ඇල්ල වලස්බැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත්තා. ඔවුන් කොළඹ සේවය කර පසුගිය දිනක සිය නිවෙස් බලා පැමිණ තිබූ අතර වලස්බැද්ද ප්‍රදේශයේ ආසාදිතයා තොරතුරු වසන් කිරීම හේතුවෙන් ආශ්‍රිතින් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අංශවලට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු වුණා. අපි කියපු දේවල් නේ ඔයා කොහොමදත් පිළිගන්නේ නැහැ. ඔයාට ඕන දේවල් කරලා තියෙන්නේ. මෙතර COVID-19 ආසාදනය වූ රෝගියෙකු අනුරාධපුර කහටගස්දිගලිය ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. කහටගස්දිගලිය නගරයේදී පසුගිය 9 වෙනිදා කරන ලද PCR පරීක්ෂණ වලින් එම රෝගියා හඳුනාගෙන තිබූ අතර ඔහු එම නගරයේ වෙළඳසැල් සේවකයෙකු ලෙස සේවය කර තිබුණා. ඒ අනුව නගරයේ සියලු වෙළඳසැල් ලැබෙන ඉරිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවරගත් සෞඛ්‍යංශ නගරයේ සංචරණයද සීමා කිරීමට පියවර ගත්තා. කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් COVID-19 ආසාදනය වූ තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සිද්දමුල්ල, දියගම, මාගම්මන, පාලගම, රිලාවල සහ මත්තේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එම ආසාදිතීන්ගෙන් 3 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ, මහරගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක මෙන්ම කොළඹ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කර තිබුණා. ඒ අනුව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් මෙවන විට වාර්තා වන සමස්ත ආසාදිතීන් ගණන 75ක්. මෙතර දැනට සංචරණ සීමා පනවා ඇති මහනුවර මහයාව ප්‍රදේශයේ ජනතාව සඳහා සහනාධාර බෙදා දීමට යෑමේදී නොසන්සුන්තාවක් ඇති වුණා. සංචරණ සීමා පනවා තිබූ ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එහිදී හැසිරුණු අයුරු දක්නට ලැබුණු අතර පොලිසිය මැදිහත්ව උන් පාලනය කිරීමට පියවර ගත්තා. මෙතර කොවිඩ් මර්ධනය සඳහා කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකු හඳුන්වා දුන් ඖෂධීය පැණිය ලබා ගැනීම සඳහා අදත් බොහෝ පිරිසක් පැමිණ තිබූ අතර පොලිසිය මැදිහත්ව උන් පාලනය කිරීමට පියවර ගෙන තිබුණා. බෙහෙත් ඉල්ලන්න බෙහෙත් ලැබේ ග්‍රාමසේක මාත්‍යාගේ මාර්ගෙන් එතුමගෙන් අපි ඉල්ලා ගන්නවා එතුමගේ මොකක්ද වැයික්කේ තියෙන නාමලේඛනේ ඒ නාමලේඛනේ ඉල්ලගෙන තමයි අපි බෙහෙත් දෙන්නේ. මේ අතර සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් වැලිමඩ නගරයේ පවත්වාගෙන ගිය උපකාරක පන්තියක් නවතා දැමීමට වැලිමඩ පොලිසිය අද පියවර ගත්තා. කොළඹ නගර සභාවට දුන්න අවධානයට සමාන අවධානයක් මේ වෙනකොට බණ්ඩාරක මටුලුගම් ප්‍රදේශය සඳහා දෙමින් තියෙනවා. ඊළඟට මහනුවර මහයාව බෝගම්බර ප්‍රදේශය ගැන අපි එතන රෝගී පොකුරු නිර්මාණය වෙමින් තියෙනවා. ඒතර ඒක ගැන අපි අවධානය යොමු කරමින් තියෙනවා. මෙච්චර දවසක් අපි අවධානම අඩුයි කියලා කතා කරපු නැගෙනහිර පළාතේ අක්කරේපත්තු සමන්තුරේ කල්මුණේ අම්පාර ප්‍රදේශවල රෝගී පොකුරු බිහිවීමේ අනතුරක් ගැන අපි කතා කරමින් ඉන්නවා. රත්නපුරේ ඇහැලියගොඩ දියුරම්පටි ප්‍රදේශයේ කර්මාන්ශාලාවක් ආශ්‍රිතව වාර්තා වෙච්ච ප්‍රමාණයෙන් දැන් 200 සීමා වික්මවා වාර්තා වෙමින් තියෙනවා. පුත්තලමෙත් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ගාල්ලෙත් ඒ වගේ තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. ඒතකොට ලංකාවේ මේ අවදානම් කියලා අපි හඳුන්වනකෝ බස්නාහිර පළාතෙන් අවදානම යම් විදියකට සමහර අනිත් අවදානම අඩු වෙලා තිබිච්ච පළාත්වලට ව්‍යාප්ත වීමේ අනතුරක් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඒ හින්දා තමයි අපි හැමෝම අපේ වගකීම් මේ වෙලාව ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් අවබෝධයෙන් යුක්තව කටයුතු කළ යුතුයි.